නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අයෝගේ යුඤ්ජමානත්තං යෝගස්මින් ච අයෝජයං අත්තං හිත්වා පියග්ගාහි පිහ තත්තානු යෝගිනී නං තී ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ අය ප්‍රමුඛ මේ මොහොතේ ධර්මදේශනාවක් මගින් අපට සවන් දීම සඳහා ඉඩකඩවෙන් කරගත්තා වූ ලක්වාසී ලෝකවාසී සදහම් ප්‍රිය පින්වතුනි, නිවනට උපනිශ්‍රවණ ස්වාමීන් වහන්සේ කැමති පරිදි ධර්මදේශනයක් තමයි මාතෘකාව. නිවන් කියන එක පිළිබඳව සමාජයේ විවිධ මත දරනවා. තමන් ඉන්නා වූ පසුබිම තුළ, ආශාවන්ගේ පසුබිම තුළ, හිමිකම්වල පසුබිම තුළ আদি මෙම කාරණා පසුබිම් කරගෙන තමයි මේ දෙස බලන්නේ. එවිට බොහෝ විට එය අවශ්‍ය වෙන්නේ අනාගතයට. මොකද පෘථග්ජන මට්ටමෙන් තමන්ට තිබෙන දේවල්වල සුඛ විහරණේ සත්‍යයක් වශයෙන් පේනවා නම්, සුඛයක් නැතුව නෙවෙයි සුඛ විහරණේ පමණක් පේනවා. නමුත් දුක්ඛ විහරණේ විශාලත්වය පේන්නේ නැතුවම එය අද ලබනවට වඩා, අද ලබන්ට මහන්සි වෙනවට වඩා බොහෝ දෙනාට අනාගත ප්‍රාර්ථනයක් වෙන එක හොඳයි. නමුත් මා දකින්නේ නොමග ගිය මිනිසාට, ජීවිතය තුළ නොමග යන මිනිසාට, ඔබ පවසන පරිදි නෙවෙයි බුදුන් වහන්සේ දකින පරිදි නොමග යන, ඒ නොමග යාම තුළ උරුම වෙන දෙන්නක් දෙයක් බව දුකක් දුක නොමග යාම තුළ උරුම වෙන්නක් බව තේරුම් ගත්තම දුක, ඒ නොමග යාමෙන් මිදීම තුළ දුක නැති වූ තැනක් ජීවිතය තුළ. එහෙමත් නොවනවා නම් නිවීම යන්නත් මේ මොහොත තුළ ලැබෙන්න ඕන දෙයක් වශයෙන් තමයි මේ සියලු ග්‍රන්ථ පරිහරණය කරයින් පස්සේ අපට වැටහෙන්නේ. එවිට මා දකිනවා මේ ආර්ය දෘෂ්ටි කෝණයෙන් පරිබාහිරව යමින් මිනිසා හොයන්නෙත් ඒකම තමයි, නිවීම. නමුත් එය එක ප්‍රශ්නයකට විසඳුමක් හොයනකොට ප්‍රශ්න ගොඩක් බවට පත් වෙමින්, ඇතුළ සහ ගැට් පිට සහ දෙපැත්තෙම ගැට ගැහෙමින් අවුල් වෙන හැටි දන්නේ නැති වුණාට අවුලක් බවට පත් වෙනවා. මෙන්න මේ නිසා මේ ප්‍රශ්නාවලිය බුදුන් වහන්සේ පැහැදිලි කරන පරිදි නම් පෘථග්ජන භාවයට සම්බන්ධ ගැටලුවක්. පෘථග්ජන භාවය තුළ කොතරම් විසඳුම් හෙව්වත් හමු වෙන්නේ නැහැ. මොකද දෝෂේ පවතින පෘථග්ජන භාවයේ. එතකොට ඔවුන්ගේ යොමු වීම වෙනත් අතකට. මෙන්න මේ බුදුවරු පැහැදිලි කරන ආකාරයේ ඇසකින් බැලුවම අර වැරදි පැත්තට යොමු වීම තුළින් මේ මොහොතේ යමක් ලැබුවත් සුඛයක්, නිමන වෙන සතර ගමනක් මේක තුළ නිර්මාණය වෙන බවත්, සසර තිබෙනවා නෙවෙයි සසරක් හදන බවත්, සසර හදලා
පෘථග්ජන භාවයෙන් මිදෙන්න බැරි බවත් තේරෙන්න ඕන. මන් දෙයත් සතෙක් වෙලා ඉපදුනත්, දෙවියෝ වෙලා ඉපදුනත්, වෙනත් ආගමක ලෝකෙ ඉපදුනත් පෘථග්ජන භාවය තුල තිබෙන්නා වූ අවුලෙන් නිදහස් වෙන්න පාරක් උගන්නන විශ්වාසයක් දහමක් මා දකින්නේ නැහැ. අන්න ඒ නිසා එය තේරුම් කරලා දෙන අයගේ ඇසුර තුලින් එයින් මිදෙන එක විශාල සෝයක් වශයෙන් පෙන්වන එකයි කන සම්පatti කියලා කියන්නේ. එබැවින් තථාගතවරු පැහැදිලි කරන ආකාරයෙන් තමන් දකින්න, ලෝකේ දකින්න ඇසක් දියුණු කරගත්තම වෙනත් විදියට පේන්න ගන්නවා. ඔබ දකින්න දෙයට වඩා නිරවුල් දැකීමක් දකින්න ගන්නවා. අන්න ඒ තුළ පවතින වේදිත සුඛයට වඩා අවේදිත සුඛය වටින බව සහ එහි අවශ්‍යතාවය කෙනෙකුට ඇති වෙනවා. වේදිත අවේද දෙකේ පදේ වරද්ද ගන්නත් එපා. වේදිත විඳින, අවේදිත විඳින්නේ නැති කියලා. එහෙම නෙවෙයි එකින් පෙන්නන්නේ. වේදිත කියන එකේ තේරුම විඳීම මමත්වෙන් ගන්නා කියන එක. අවේදිත කියන එකේ තේරුම විඳීම මමත්වෙන් ගන්න නැති කියන එක. නැත්නම් විඳීමක් නෑ නෙවෙයි. සුසුකං මත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. වෛරයේ උත්සාහවත් මිනිසුන් අතර එබඳු වෛරයක් නැති අපි සුවසේ ජීවත් වෙමු. එහෙම නැත්නම් රතන සූත්‍රය සඳහන් වෙන ආකාරයට නොමිලේලත් නිවන් සැප වළඳනවා කියලානේ පෙන්වන්නේ. තිපත්තිපත්ත අමතං එකයි ලද්දා මුදා නිබ්බුතින් ගුංජමානා. එතකොට ගුංජමානා කියන එක සාමාන්‍යයෙන් ආහාර ගන්නවා කියන අර්ථය ගුංජති කියලා ගන්නේ. නමුත් මෙතන පෙන්වන්නේ නොමිලේලත් නිවන් සුව විඳිනවා කියන එක. ඒ නිසා අවේදිත කියන එකේ තේරුම අර මරණයෙන් පස්සේ මෙහි පුද්ගලයෙක් ඉන්නවා, පුද්ගලයෙක් නැති වුණාම තියෙන සැප කියලා හැම හිතන්න එපා. මොකද එහෙමත් කතා කරන අය මට හමු වෙලා තියෙන නිසායි පෙන්වන්නේ. නමුත් ඉතින් මම ඔකට ඉඟියක් දෙනවා ඔබට. මේ තේරුම් ගන්න පහසුම උදාහරණය දෙනවා. ඔය සමාජයේ පවතිනවානේ මිග්‍රේන් කියලා තද හිසල දෙයක්. ඒක හැදුනහම කතා කරන්න බැරි, සද්ද අහන්න බැරි, කවුරුත් පේන්න බැරි, ජීවි නසා ගන්නම හිතෙන තත්ත්වය උග්‍රට යන සමහර අයට පීඩාවක්, තද පීඩාවක්. නමුත් මේක යම් හේකින් මේ පීඩාව විඳින්න දඟලමින් කෑගහමින් ඉඳලා මොකක් හරි හේතුවකින් නිින්ද ගිහින් නිින්ද ගියොත් එහෙම පැයකින් හමාරකින් අවදි වෙනවා. අර අර හිසේ තිබිච්ච වේදනාව පීඩාව ආගිය අතක් කොහෙවත් නැහැ. පුදුම සුවයක් දැනෙන්නේ. දැන් සුවයක් නෙමෙයිද? ඒ සුවය කියන්නේ අමුතුවෙන් පිටින් ගත්ත එකක්ද, අර පීඩාව නැති එකද? එන්දම මේ දුක නැති එකම සැප කියලා තේරුම් ගන්න බලන්න. දුක නැති එකම සැප වුණාට ලෝකේ පෘථග්ජන පුද්ගලයෙකුට ලෝකෙත් එක්කලා සම්බන්ධතා ඇති කරගන්න ගියාපුවම ඔහු ලෝකෙත් එක්ක බැඳිලා මේ සැප විඳින්න ගිහින් සැප දුක දෙක තුල සැප විඳින එක අහිමි වෙන එක දුකක් බවට පත් කරගන්නවා, දුකම දුකක් බවට පත් කරගන්නවා. ඒ නිසා අර ඔස්සේ හිතන්න දුක්ඛ නිරෝධේ ඥානං, දුක නැති වූ තැන ඒ පෙන්නන්නේ අර දුක නැති වූ තැන. ඒකට මාර්ගය. මේ මොහොතේ ඔබට යම්කිසි කාරණයක් නිසා තැවිල්ලක් දුකක් හටගන්නවද දැනට? ඒ ඔබ වැරදි ආකාරයෙන් පුරුදු කරගත්ත නිසා, බාහිර සිද්ධියක් නිසා ගන්නකෝ, අලාභයක් හෝ නින්දාවක් නිසා. නමුත් ඔබ මේක හද තේරුම් ගත්තම අර බාහිර කාරණේ දුක වශයෙන් පේන එක නිලුම් කලයට වැටිච්ච වතර බින්දුවක් වගේ ආහපහුව යනවා. ඒක මෙහාට එන්නේ නැහැ. ඒක නිසා අපට රිදීමක් වෙන්නේ නැහැ. මෙන්න මේ බාහිර ලෝකෙ සිදුවෙන සිදුවීම් බාර නොගන්නා තැනට සිත හදා ගන්නට ඕන. මරණයටපත් වෙලා හරි අනාගත සාසනයක් හරි නොවේ, ජීවත් වෙන මනුස්සෙන්ට සුඛය ඕන නම් අද. මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයට එරෙහිව තමයි සමාජය යන්නේ. මේ ගාතාවක් මම ගත්තේ සමාජ
ඒ වැරදි පැත්ත පෙන්වලා දීලා අදාළ තැනට යන හැටි පැහැදිලි කරන්න. බලන්න මේකේ තියෙනවා අයෝගේ යුඤ්ජමානත්නම් කියලා. ඒ කියන්නේ අයෝග කියන්නේ නොයෙදෙන්න ඕන දේවල් වල. අයෝග්‍ය කියලා කතා කරලා අදාළ තියෙනත් ඒක තමයි. ඒකෙන් පෙන්වන්නේ යෝග යෙදී නොයුතු තැන්වල යෙදෙනවා. ඒක අගෝචර කියලා කතා කරනවා සාමාන්‍යයෙන්. ඒ වගේම යෝගස්මින්ච අයෝජේ යෙදෙන්න ඕන තැන යෙදෙන්න දන්නේ නැහැ. යෝග කියන වචනේ ඔය ව්‍යායාම වලට අත්ලලා තියෙන යෙදෙනවා කියන අර්ථය තියෙන. එතකොට මේ ජීවිතය තුළ පැහැදිලි කරලා තිබෙනවා මේ යෙදෙන්න ඕන තැන නොයෙදෙන, නොයෙදෙන්න ඕන තැන යෙදෙන කියන එක. අත්තං හිතාය පියග්ගෙහි. ඒ වගේම ඒක තුළ ඒ තමන්ට ඒ නොයෙදිය යුතු තැන යෙදීමෙන් ලබන කිසියම් ආකාරයක ආස්වාදයක් තියෙනවා නම් ඒක තමයි තමන්ට යහපත පිණිස පවතින්නේ කියලා එහි ඇලිලා. එහෙම නැත්නම් අනිත් එහෙම පෙනුමට විවිධ සුඛ විහරණයෙන් ගත කරන අය දැකලා මටත් එහෙම වෙන්න ඇත්නම් කියලා හිතනවා. නමුත් බලන්න ඒකේ තේමාව නොයදී යුතු තැන යෙදෙන, යෙදී යුතු තැන නොයදෙන. කුමක්ද මේ නොයදී යුතු තැන යෙදෙන නැත්නම් එකතු නොවිය යුතු දේ සමග එකතු වීම කියලා කියන්නේ? අන්න ඒක තේරුම් ගන්න වෙනවා. සාමාන්‍යයෙන් මම සාමාන්‍යයෙන් දකින්න දේවල් තිබෙනවා. ඔය උත්සව සමයන් තිබෙන්නේ විසක් පොසොන් ආදී ඒ වගේ අවස්ථාවලට විශේෂ ධර්ම දේශනා හිම උදාගත්තම අපට ආරාධනා ලැබෙනවා. ඔය රාජකාරී මට්ටමින් ඉහළ තනතුරු දරන්නා වූ පරිපාලන සම්බන්ධ අයගේ ආයතනවල ධර්ම දේශනාව කරලා ඉවර වුණාම ඒක චාරිත්‍රානුකූල ධර්ම දේශනාවක් වුණා යරුණාම එයින් අපි යෝජනා කරන දේ ගැන වුන් සැලකිලිමත් නැහැ. වුන් කියන්නේ භාවනාවයි රස්සාවයි එකට කරන්න බෑ. ඒක වාසිය කරන්න ඕන දෙයක්. අන්න එහෙම තමන් ඇතුළතින් විතර්කයක් අරගෙන අරක මගහරිනවා. මේ ගන්න ඕන දේ ගන්න අර තමන්ගේ හිතේ තියෙන විතර්කය බාධා කරනවා. නමුත් අපි දකිනවා පෘථග්ජන පුද්ගලයෙක් මේ ගන්න ඕන දේ ගන්න නැතුව පමා වෙන තරමටම චිත්තාභ්‍යන්තරයේ පිරෙන්නා වූ අර දුක්ඛ මූලය බලවත් වුණාම බලවත් වෙන තරමට පස්සේ නිදහස් වෙන්න බැරුව යනවා. අගට යන තරමට නිදහස් වෙන්න අපහසුයි සහ කාලය මදි. එතකොට මුලින් හෝ මැදින් ගන්න තරමට අර පරිහානිය වලකී පරිහානියවත් නතර වෙනවා. නිදහස් වෙන එක පස්සේ කරමුකෝ. එනිසා පෘථග්ජන පුද්ගලයා සතුව පවතිනා වූ න්‍යාය තමයි gedara hitiyat rakiyawaka hitiyat mona de kalat ara ohuge darshane anuwa parihana dhammango bhikkhave desissami kiyana padaya pruthagjana yata uruma ekak eken vena de namuth ehin labenna u monoma hari aaswada janaka deval naththam piliganim ප්‍රශංසා එහෙම නැත්නම් තවත් ඒ වගේ කාරණා ජනතාවගේ ආදරය හරි මොනවා හරි කාරණා නිසා ඒකට රැවටෙන පුද්ගලයා මටත් එහෙම වෙන්න ඇත්නම් කියලා හිතෙනවායි කියලා නෝ කියන්නේ. එතකොට ඒකත් එක්තරා විදිහක අර තමන්ගේ ඇසින් බලා වැරදි ආකාරයක අවබෝධයක් ලබා ගැනීම. තමේ අයෝග්‍ය කියන්නේ මොකක්ද? එතකොට සාමාන්‍යයෙන් අපි කියමුකෝ ධනවත් වෙලා ඉන්නවා.
එතකොට ධනවත් වෙලා ඉන්නකොට නිවයස්සේ සුඛ විහරණේ, වාහනවල සුඛ විහරණේ, ආදි සුඛ විහරණේ අපේනවා. බඩුමෙලි හිල ගියාට දැනෙන්නෙත් නැහැ මොකක්වත්. ඒ වගේම ගමන් බිමන් යන්න බාධාවකුත් නැහැ. බස් රථ නැති වුණා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. තමන්ගේ වැඩ කටයුතු කරගන්නවා. එතකොට මටත් එහෙම ඇත්නම් කියලා හිතනවා. නමුත් අර පුද්ගලයා හොයන්න තිබෙන්නේ දවසට නැත්තම් මාසෙට කෝටිපතියෙක් වෙන්න බැහැනේ වෙහෙස මහන්සිලා හොයාගත්තාම. ඒක ක්‍රමයෙන් දියුණු කරගෙන අපහසුවෙන් පහසුවට එන්න වෙනවා. නමුත් ගහෙන් ගෙඩියෙන් ආසේ හතු පිපෙන් ආසේ කියලා තමයි ඉතා ඉක්මනින් ධනවත් වෙනා ඉන්නවා. බැලුවම ඇතුළතින් යෙදිලා තිබෙන්නේ අයෝගී. යෙදෙන්න ඕන නැති දේවල් වල මතක තබා ගන්න වෙනවා. එතකොට ඒ අය ඉන්න සුඛ වේදන දැක්කම මටත් එතෙන්ද එන්න නැත්නම් කියලා ඔහුත් පහසුවෙන් මුදල් හොයන පැත්තකට පෙළඹෙනවා. අන්න ඒක තමයි මේ අයෝගේ යුංජමානත්නම් කියලා කියන්නේ. විදෙන්න ඕන නැති තැන්වල. ඉතින් එවිට බෞද්ධයා බහුතලයක් නම් පාරණගතය හොඳයි කියලා කියන්නේ ජීවිත ජීවන වෘත්තිය වශයෙන් කරගන්න නැහැ. කලාතුරකින් අහුනොත් මස් පිණිස සතෙක් මරණ ඇරුණාම. නමුත් සොරකම, කාමිත්‍යාචාරයේ යෙදවීම හෝ යෙදීම, ඒ සඳහා අනුබල දීම, ඒ සඳහා ආයතන පවත්වාගෙන යාම, එහෙම නැත්නම් හොරවරු වංචා කියලා කතා කරන්නා වූ ඔප්පුතිරප්ප මගින් සහ තවත් කාරණා මගින් බඩු භාණ්ඩ සොරකම් කිරීම ආදී කොට ඇති මේ විදිහට එළියට පෙනෙන එක වෙනුවට ඇතුළතින් වෙන දෙයක් කරන එක. විදේශයේ යම් යම් ආයෝජනයන් මත ගත්තා මේවයි ලැබෙන්න තිබෙන ප්‍රතිලාභ රජයට වෙනුවට තමන් ගෙගිනුම් වලට දාගන්න පුළුවෙනි. අපි දන්නේ නැති මෙහෙම දේවල් සිදු වෙනවා. එහෙම නැත්නම් ඒකේ විශේෂ කොමිස් එකක් ගන්න පුළුවෙනි. එහෙම අයුතු ක්‍රමති වෙනවා. එතකොට මේවයින් පෝෂණය වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා නෙමේ මෙහෙම කරන්නේ. දැන් මේ පසුගිය දවසක ධර්ම දේශනාවක් කරමින් මම අංගුත්තර නිකායේ තික නිපාතයෙන් තිනි අකුසල මූලානි කියලා ලෝභ කියන වචනේ තේරුම පැහැදිලි කළා. කෙනෙකුගේ දෙයක් අයිති කරගන්න, අපහාසයට පත් කරන්න, ගමෙන් නිරපන්ට, නැත්නම් ඒ දේවල් අයිති කර ගැනීම සඳහා යంత్ర මන්ත්‍ර ගුරුකම් මේවාදී මොනවා හරි දෙයක් කරනවා නම් බල 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 බලේ පාවිච්චි කරන්න. ඒක අකුසලයක් කියලා. දැන් මේ අයෝගයේදි කියන වචනේ පෙන්වන්නේ එතකොට මේකෙදි ලෝභයේ යෙදෙන්නේ. මතක තබා ගන්න ඕන. එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් මෙතන ලෝභයේ නැත්නම් ද්වේෂයේ යෙදෙන්නේ. එතකොට එයින් ලැබෙනා වූ ප්‍රතිලාභය ගැන හිතනව ඇරුණාම, බාහිර ප්‍රතිලාභය ගැන ඇරුණාම මානසික පරිහානිය එයින් තමන්ගේ අනාගත විපාක වාරයට හේතු ඉතුරු වෙන කාරණා මේව බැලුව හිතෙන්නේ හිතන්නේ. මේක මේ සමාජයේ බහුතරයක් තුල දකින්න තියෙන දෙයක්. සාමාන්‍යයෙන් මම මෙහෙමත් දකිනවා උක. අපි කියමුකෝ යම් ආයතනයක යම් යම් දේවල් සිදු වෙනවා. හොරකම්, මරකම්, වංචා. මෙතෙන්ට අලුතෙනුත් කවුරු හරි පත් වෙලා යනවා. ඉන් බැලුවම ඔහුගේ යන්නේ අවංක භාවයෙන්. නමුත් ඉන්න බහුතරයක් වංක භාවයෙන් නම් මං විතරක් අවංක වෙලා මොකටද කියලා ඔහුත් අර ගොඩට වැටෙනවා. එතකොට අයෝ යෙදෙන්න ඕනේ නැති තැන යෙදුනා. අනේ විදිහට වැරදි කරන බහුතරයක් තුල ඊළඟ පුද්ගලයාත් ඒ පැත්තට වැටෙන්න පෙළඹවීමක් තිබෙනවා. මං විතරක් මොකටද අවංක වෙලා කියලා, මං විතරක් මොකටද රට ආදරය කරලා හැම කියලා ඒකට තවන් තව සාධාරණ හේතුකුත් යොදා ගන්නවා. නමුත් මේ යමක යෙදීම තුළින් සිදුවෙන්නා වූ පරිහානියට වග කියන්න ඕන මව හෝ පියා හෝ රජය හෝ
ආයතන සංග්‍රහය නොවේ. අහු වුණොත් සමහර විට ආයතන සංග්‍රහය මට්ටමින් දඬුවම් ලැබේවි. අහු නොවුනත් මේ මෙන්න මෙතන මේ අයෝග්‍ය කියන වචනේ තියෙනවා තවත් පදයක්. නුනුවණින් මෙනෙහි කිරීමක් සිදු වෙනවා. අයනුස මානසිකාරයක්. අන්න ඒකයි තේරුම් ගන්න ඕන. එතකොට ඒ දැන් මේ අපි මේ කතා කරන්නේ නිවීමට උපනිශ්‍ර වෙන ධර්මදේශනාවක්. නමුත් මේ පැහැදිලි කරන්නේ නිවීමට බාධා පැත්ත වැඩි දියුණු කරගන්නවා. අනේක තේරුම් ගන්න වෙනවා. ජීවිතය තුළ අර බාහිර සැප සම්පත් අවශ්‍යයි. රැක ගැනීම, සුරක්ෂිත කරගෙන දියුණු කර ගැනීම, ලබා ගැනීම අවශ්‍යයි. එහෙම නැති ලෝකයක් තියෙන්න බෑ. නමුත් ඒවායේදී අන් අය පරයා යන්නට, එමත් නැත්නම් ආත්මාර්ථය ඉස්මතු කරගන්නට ඒ වගේ වැත්ත යොදා ගත්තොත් එතකොට චිත්තාභ්‍යන්තරයට සිදුවෙන හානිය වළක්වා ගැනීමට බැරි වෙනවා. ඒකයි තේරුම් ගන්න ඕන. ඒ නොයදිය යුතු තැන්වල යෙදුනහම සිදුවෙන්නේ තමන්ට හිත හදන්න අමාරු වෙන එක සහ හදන්න බැරි තරම් ඈත යන එක. දැන් ධර්මයේ සඳහන් වෙනවානේ පංචානන්තරි කර්ම කරාම හදන්න බෑ විපාක දීලා ඇරුණාම කියලා. ඒ කියන්නේ ඒ වයින් සිදුවෙනා වූ ලෝභ දේශ මොහේ බලවත් වීම තුළ ඊට එහාට හිතන්න තරම්වත් ඉඩ දෙන්නේ නැහැ. අර අරකේ වේගයේ බලවත් ආවරණය වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක විපාක විඳලම එන්න වෙනවා කියලා පෙන්නලා තිබෙනවා. තේරුම් ගන්න පුළුවනි නම් මිදෙන්න බැරි කමක් නැහැ. නමුත් තේරුම් ගන්නවත් අවධානයක් දෙන්නේ නැහැ. එහෙම නැත්නම් අව්‍යාකූල හිතක් නැහැ තේරුම් ගන්න තරම්. ව්‍යාකූල වෙනවනේ සිත්. එනිසා මේ පෘථග්ජන භාවය තුළ ජීවනෝපාය සලසාගෙන ජීවත් වෙන්න ඕනේ. මව්පියන් බලා ගන්නටත් ඕනේ, දරුවන් යුතුකම් පිට කරන සමාජ යුතුකම් පිට කරන්නත් ඕන. නමුත් ඒකේ චිත්තාභ්‍යන්තරයට හානියක් නොවන ආකාරයෙන් ජීවත් වීම තරමක් තරමක් අපහසුයි. සාධාරණ ලාභයේ සාධාරණ ඉපීම තරමක් අපහසුයි. එහෙම ඉන්නකොට තවත් කෙනෙක් අසාධාරණයෙන් උපයලා අරට වඩා දියුණු වෙනකොට තමන්ට පීඩනයක් තර්ජනයක් ඇති වෙනවා. මම මේ දුක් විඳින්නේ මොකටද, මාත් මෙහෙම කරා නම් කියලා. අන්න අනුන් දිහා බලලා තමනුත් නොයදිය යුතු තැන්වලදීම තමයි මේ පෙන්වන්නේ අයෝගේ යුඤ්ජමානත්තං කියන එකේ තේරුම. ඒ නිසා එම ආදර්ශය සමාජයේ අරන් තිබෙනවා අපි හොඳටම දකිනවා. නමුත් මේ තමන් රැක ගන්න ඕන කියලා පෙන්නනවානේ. අත්තානං චේපි අංජඤ්ඤා රක්ඛේනං සුරක්ඛිතං කියලා තමන් රැක ගැනීම සඳහා නම් මේ පාර සුදුසු වෙන්නේ නැහැ. මතක තබා ගන්න ඕන කාරණාව. එතකොට එහිදී යෙදිය යුතු පැන අමතක වෙනවානේ. තවචනයක් තියෙනවානේ යෝගස්මින් අයෝගයන්. මොකද්ද යෙදෙන්න ඕන කියලා පැහැදිලි කරලා තිබෙන්නේ. මම දකින්න දෙයක් තියෙනවා. වෙනත් කාටවත් යෙදෙන්න බැරි දෙක යෙදෙන්න අපට පුළුවන්. අපිට කියන්නේ මිනිස් වර්ගයාට. කොහොමද මම ඒක පැහැදිලි කරන්නේ? ඔබට පෙනුනේ නැති වුණාට බුදුන් වහන්සේ විශ්වාස කරන්නකෝ. නිර්ය නැත්තම් තිරසන්‍යෝනිය ආදි අපාගත සත්‍යෝ මොනවද විඳින්නේ? දුක් විඳිනවා. කලපව් වලට දුක් විඳිනවා. ඒ දුක් විඳින එකෙන් නිදහස් වෙන්න උන්ට යෙදෙන්න පුළුවෙනිද? බෑ. විඳලා ඉවර කරනව ඇරුණාම දෙන්න බෑ. දාන සීල ආදි ඉහළ මට්ටමින් කරලා උපපාතික දෙවියන් බවට පත් වෙනවා. දැන් ආරම්භයේ පටන් අවසානයේ දක්වාම සුඛ විහරණයක් කරනවම දුකක් කියන එකක් තේරෙන්නේම නැහැ. දැන් ඉතින් ඒ සුඛේ ජීවත් වෙනවා. අයි සුඛයන් ජීවත් වෙන කෙනෙක් කවුද? දුකින් විඳින්න කල්පනා කරන්නේ. ඔහුට ඒ සුඛ විහරණයෙන් අන්දවීම තුළ යෙදෙන්න හැකියාවක් නැහැ. නමුත් අපේ රටේ නම් ඉතින් දෙවියොත් බණ අහනවා, දෙවියොත් පින් කරනවා, දෙවියොත් මාර්ග පරලව ඉතින් එහාට භාවනා කරලා කරනවා කියන අය ඉන්නවා. මට නම් කන සූත්‍රයේ කියවයින් පස්සේ කන සූත්‍රයේ පෙන්නනවා අපට ලැබිලා තියෙන මහ විශාල ලාභයක් කියලා.
අනිත් අයට ලාභේ ලැබිලා නැහැ කියලා පෙන්ලා තිබෙනවා. මන්දයත් දුකටපත් පුද්ගලයාට ඒ විඳින්නට වෙනවා, සැපටපත් පුද්ගලයාට ඒ විඳින්නට වෙනවා. මිදෙන්න බෑ. විඳලා ඉවර වෙනවා. විඳලා ඉවර වෙනවා. අපි දුකත් ඉවර වෙනවා, සැපත් ඉවර වෙනවා. එතකොට ඊට එහා පැත්තට සැප විඳු කෙනාටත් ආපහුත ආයෙත් සැප පිළිබඳ ශක්තිය ඉවරයි, ආයෙත් දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් අපට තිබෙනවා මේ දෙපැත්තටම අදාළ සැප දුක දෙක. අන්න ඒ දෙකෙහි ආත්මකට ගැනීම තුළ තමයි අර අපාගත වීම දෙවියන් අතරට යාම සිදු වුණේ. ඒ නිසා මේ ගමන නවත්තන්නට අවශ්‍ය යෙදෙන්න පුළුවන්කම තියෙන්නේ අපට. ඒ නිසා තමයි මිනිසාට තිබෙන්නා වූ කන සම්පatti කියලා කියන්නේ. අසකනනාසේ දියකය තියෙන එක සන සම්පත්තිය කියලා කියනවා සමහර අය. තියෙන සත්තුන්වත් තියෙන්නේ ඔය. නෑ. ඒ වයින් හම් වෙන කාරණාව දෙකට බෙදලා දෙපැත්ත හදාගන්න එක වෙනුවට, ඒ කියන්නේ කාම දුගතිය කාම සුගතිය හදාගන්න පාර යනවා වෙනුවට, ඒක ඒ ශනේන් ඒ දෙකට එකතු නොවීමෙන් ලබන්න ඕන සම්පත්‍යක් ශනේන් ලබන සපත නිර්වාණය කියලානේ කියන්නේ. ඒ ශනේදී මේ දෙකට එකතු නොවීම තුළින්, මේ දෙක අල්ලා නොගැනීම තුළින් වෙනත් මාවතක් ඉවර වෙනවා. ඒකට කියනවා අයෝනිසෝ මානසිකාරය. අර නොයදුවිත් තැන යෙදෙන්ට පෙළඹවීම. එතකොට යෙදුව තැන වලකිනවා. ඒකෙන් බැහැර වෙනවා. එතකොට යෝනිසෝ මානසිකාරයෙන් බැහැර වෙනවා. එතකොට තමන් ආත්මාර්ථකාමී වෙනවා. ආත්මාර්ථකාමී වෙලා මොකද වෙන්නේ? ශික්ෂණ ප්‍රතිපදාව අතහැරලා දාලා අර අන් අය වගේ මාත් වෙන්න කියලා ඒ පැත්තට මටත් එහෙම වෙනවයි කියලා ඒ පැත්ත හොයන්න ගන්නවා. දැන් සම්පූර්ණයෙන්ම යන්නේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවක් නෙවෙයි, නිර්වාණ විරෝධී ප්‍රතිපදාව. මේක සාමාන්‍ය සමාජය තුළ අපි දකින දෙයක්. ඒක එහෙම කරගෙන යමින් පිටපැත්තට පෙන්වන්න පුළුවන් ආගමික ජීවිතයකුත් තියෙනවා. ඇඳුමින් හරි සංකේතවලින් හරි බාහිර වශයෙන් කරන්න ඕ යහපත් ක්‍රියාකලාප කරන්න පුළුවනි. එහෙම ඒක සමාජයේ සමහර විට විවෘත වෙනවා. මට මතකයි එක්තරා චරිතයක් පිළිබඳව යම් තැනක පිළියරන් තිබුණේ අන් අයට උදව්පකාර පරිත්‍යාගශීලී සමාජ හිතකර චරිතයක් කියලා. නමුත් පසු කාලීනව හිම වෙනවා නිවසේ යම් තැනක රසගිලිය වෙන්නත් පුළුවනි වලදාපු මිනිහක්. ඒ අතුරුදහන් වීමට අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් පරීක්ෂා කරපුවාම අතුරුදහන් වෙලා තියෙන එතනදී ඝාතනය කිරීමක්. එතකොට අන්න ඇතුළත චරිතයේ අරක පිටපැත්තට පෙන්නනවා සත්භාවයක්. දිස්ත චරිතය. ඉතින් මේවත් එක්කලා මේ ගමන යන්න බෑ කියන එක තමයි මේකෙන් පෙන්වන්න හදන්නේ. මේ ඇදෙන සුළුයි පෘථග්ජන සමාජයේ අර බාහිර ලාභයට, බාහිර ප්‍රශංසාවට, බාහිර සම්පත්වලට ඇදෙන සුළුයි. ඒකෙන් සිදුවෙන උහානිය වටහා ගන්නෙ නැහැ. ස්වභාවයෙන්ම මිනිසාට ලෝක ජීවත් වෙන්නට අවශ්‍ය වෙනවා. අවශ්‍ය නිසා සකස් වී පවතින සමාජය, දරුවන්ට මව්පියන් යමක් කියලා දෙමින් එහා පැත්තට දකින්න හැමෝම ජීවනෝපායක් සකස් වෙන්න වෙනවා. ජීවනෝපාය සඳහා අධ්‍යාපනයක් ලබන්නට වෙනවා. අධ්‍යාපනයට යොමු කරනවා. ඒ වගේ ලෝකේ සකස් වෙලා තියෙන බාහිර වශයෙන් සැප සම්පත් සියල්ල ලබා ගැනීම අභිවෘද්ධිය කියන තේමාව තුළ ඒ තත්ත්වයන් තුළ මේ චිත්තාභ්‍යන්තරයට සිදුවෙන හානිය ඇතිවීමට බලපාන කාරණා පාලනයක් වෙන්නේ ඔවුන්ම බැඳෙනවා. මා දකිනවා මේක තුළ මේ ග්‍රන්ථයන් තුළ සමාජයේ හිතනවට වඩා වැරදි මේ වෙනස් දෙයක් තමයි මේ
ලෝභ දේශ මොහ පෝෂණය කියලා කියන්නේ. ඒක අපි කතා කරන කෑමක් බීමක් සම්බන්ධ කතාවකට වඩා බාහිරට පේන දෙයක් බලනවට සම්බන්ධට වඩා මේ සමාජය කෙරෙහි ඇති කරන්නා වූ අහිත පිණිස, අවැඩ පිණිස, ගමෙන් බැහැර කිරීම, රටින් බැහැර කිරීම පිණිස, ඔහුගේ දේවල් උදුරා ගැනීම පිණිස, ඔවුන් අඩපණ කිරීම පිණිස, ඔවුන්ගේ ශරීර ශක්ති දුර්වල කිරීම පිණිස, නැත්නම් ඔවුන්ට වක්‍රාකාරයෙන් යම් යම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුපම් ආදී දේවල් කරලා ඔවුන් අන්හෙම එහෙම පැත්තකට තමයි මේ ලෝභ දේශ මොහ කියලා කියන්නේ. අනේ ලෝභ දේශ මොහ බලවත් වෙන ක්‍රියාමාර්ගයක නම් වැඩෙන්නේ ඉවිදෙන්නේ Taman. එතකොට අයෝගී ඒ ඉදියුතු තැනකේ දෙනවා. ඒ වෙනුවෙන් ඔහුට මහන්සියෙන්ට ඇරුණාම මේ ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බානම් පදයට අවතීර්ණ වෙන්න ඔහුට වෙලාවක් කලාවක් ඕනකමක් නැහැ. අනේ ඒකයි මෙතන මේ පැහැදිලි කරන්නේ. අන් අය දිස බලා ඒවයින් ඔවුන් ලබන බාහිර සුඛ වේරණිය දිස බලා මටත් එහෙම වෙන්න නැත්නම් කියලා පතනවා. එහෙම මේ පැත්තට යනවා. මේක පුතග්ජන භාවය තුළ ඇති වෙන්නා වූ බලපෑමක්. නමුත් ලබාගත් ජීවිතයක් තුළ මූලික අවශ්‍යතාවයන් බැහැර කරන්නේ නැහැ කාටවත්. නමුත් දුක කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න වෙනවා. මම නම් දකින්නේ දුක කියලා කියන්නේ මේ චිත්තාභ්‍යන්තරයේ ඇතිවෙන පශ්චාත්තාපේට. කළ දේවල් මතක් කරමින් දිවා රාත්‍රී දෙකේ තැවෙන දැවෙන එකට ඒ වගේ මානසික ස්වභාවයක් ඒක. එතකොට අර දුක් දෙවන ක්‍රියාමාර්ගයන් යමකට කළොත් ඒකට විපාක වාරයක් එන බැවින් බුදු සමය තුළ මම දකින්නවා යහපත් ක්‍රියාමාර්ග මොකක්වත්ම වළක්වලා නැහැ. ඒකට සීමාවක්වත් දක්වලා නැහැ. ඒ ලෝකෙට වුණ නිසා. නමුත් තේමා වශයෙන් පෙනෙනවා ජීවත් වෙන්න ගිහින් ඔබ ලෝභ දේශ මොහයන් බලවත් කරන්න එපා. ඒක ඔබ දුකටපත් වෙන මාර්ගය. මේ ජීවිතය තුළම ඒක ශේකර ගන්නා මාර්ගයක යෙදෙන්න ඒක තමයි යෙදෙන්න ඕන එක කියලා පෙන්වන්නේ. අර බලවත් කරන එකේ නොයෙදෙන්න, ශේකරණ එකේ යෙදෙන්න. නම් පුතග්ජන පුද්ගලයාට ශේකරණ ප්‍රතිපදාවත් තේරෙන්නේ නැහැ. ඔහු අර බාහිර සැප සම්පත් කරෙහි යන අධිවේගී ගමන් මාර්ගය ලැබෙන්නා වූ සුපිරි සැප බලා තමනුත් එහෙම ලබන්නට නීතිය සාධාරණයේ පින්පව් අතහරින්න කල්පනා කරනවා. ඔය රහසිගත උපයාගත්වත් කම් කළු සල්ලි කියන වචන යටතේ මේ අතේ සතේ නැතුව හිටපු ලක්ෂපතියන් කෝටිපතියන්ලා සුපිරි වාහන, සුපිරි නිවාස වායු සමනය කළ ජීවිත ගත කරනවා අවුරුද්දෙන් දෙකෙන් හතරෙන් පහෙන්. එතකොට අනිත් අයටත් හිතෙනවා මොන පින්පව් විශ්වාසයක්ද, මොන පරලෝගමනක්ද මේ ජීවත් වෙන එකේ කාලා ඉන්නවා ඇත්නම් කියලා එහෙම හිතනවා. නමුත් ඉතින් ඒ මාර්ගවල ගියායේගේ ඉරණම් හොයලා බැලුවොත් ඒවා කාට හරි දී අහිමි වෙන්න ඇරලා, එහෙම නැත්නම් රාජසන්තක වෙන්න ඇරලා අකාලේ කෙටි කාලීන ජීවිතයකින් සමුගන්නවා. සමුගන්නෙත් එබඳු කාරණා සඳහාම අයිතිවන තර්ගකාරීත්වය තුළ ඔවුනොවුන්ට එරෙහිව යාම තුළ දැඩි ද්වේෂයකින් වෛරයකින් අවිගත්තෝ අවියෙන්න නසිති. නිසා ලබාගත්ත ජීවිතය තුළ ආහාර නම් ඕන, ඇඳුම් පැළඳුම් නම් ඕන, මව්පියන් බලන්න නම් ඕන, විවාහුණොත් දරුවන් රකින්නත් ඕන. නමුත් තමන් තුළ වැඩි දියුණු වෙන්නා වූ නුනුවණින් මෙනෙහි කිරීම නම් ඕ දුර්වලකමක් වැඩෙන බව තේරුම් ගන්න ඕන. නුනුවණින් මෙනෙහි කිරීම කියන වචනේ මම තව ටිකක් දැන් අර්ථ ගන්නවා නම් මමත්වෙන් හිතීම. මමත්වෙන් හිතීම කියලා කියන්නේ කය මම කොටගෙන හිතීම නෙවෙයි. සමාජයේ කය මම කියලා කතා කරා, ඒක කතා කරාට කමක් නැහැ. නමුත් බුදුන් වහන්සේගේ මමත්වයේ කියන එකේ තේරුම ඒක නෙවෙයි. ඒ මොහොතේ හිතට එන දෙයට එකතු වී
එකතු වෙනවට කියනවා ලෝභයෙන් යුක්ත වීම, මෝහයෙන් යුක්ත වීම, ද්වේෂයෙන් යුක්ත වීම, මෝහයෙන් යුක්ත වීම. අන්න ඒ යුක්ත වී හිතන එක තමයි මමත් වෙන හිතනවා කියලා කියන්නේ. එතකොට ලෝභෝ අත්තං න ජානාති, ලෝභෝ ධම්මං න පස්සති. අනත්ත ජනනෝ ලෝභෝ අනත්ත ලෝභං චිත්තපකෝපනෝ. අනත්ත ජනනෝ දෝසෝ දෝසං චිත්තපකෝපනෝ. අන්දන්තමං තදා හෝති යං ලෝභං සහතේ නරං, අන්දන්තමං තදා හෝති යං දෝසං සහතේ නරං. අන්න ඒ අන්නේ ඒ කියන කාරණේ අන්ධභාවයට පත් වෙන්න එපා ජීවිතය තුළ කියන එක තමයි බුද්ධ අවවාදය. අන්ධභාවයට පත් වුණොත් ඊට පස්සේ ඉතින් අන්ධ කියන්නේ දැස් සන්දේක නෙමෙයි, අර හරි වැරදි හොඳ නරක නොපෙනෙන එක. ලබාගත් ජීවිතේ එතකොට අර දෙවියන් අතරට යන්න තියෙන පාරත් අතහැරලා ෂණ සම්පත්තින් වැඩක් ගත්තේ නැහැ. අර දුක් විපාක විඳින්න ඕන තැනට යන්න වෙනවා, ගැලවෙන්න බෑනේ. හොඳට තේරුම් ගන්න, මේ විඳින්න ඕන තැනට ගියාපුවම දුක් විපාක විඳින්න, සැප විතර විඳින්න ඇරුණාම ගැලවෙන්න බෑ කියන එක. ඒ විඳින්න කියන එකේ තේරුම ඒකට මමත්වෙන් ඇලිලයි කියන එක. එනිසා ලබාගත් ජීවිතේට අපි ඇවිත් ඉන්නේ බොහොම කල් සංසාරයේ ওই කියන දෙපැත්ත තුන් පැත්තේ ඇවිදලා. ඒ වගේම එක්ට්‍රස් කරගත්තව පුණ්‍ය මහිමයක් තුල රිදුක් නිරෝගී සුවපත් ස්ත්‍රී භාවයක් හෝ පුරුෂ භාවයක් සමග යම්කිසි පහසුමක් සහිතව කියන දෙයක් තේරුම් ගන්න පුළුවන් නුවණක් සහිතව. දැන් තථාගත රූප පැහැදිලි කර වදාරනව අතීත අතිදීර්ඝ සංසාර ගමන වගේම බුද්ධෝත්පාදයක මේ මාර්ගය නොගත්තොත් අතිදීර්ඝ අනාගත සංසාර ගමනටත් යන්න තිබෙනවා. මිදෙන මාවතක් එහෙව යන්න බෑ. බුද්ධෝත්පාදයක සදහම් හමු වීම නම් මූ තරටපත් වුණාම තමයි මිදෙන මගක් හමු වෙන්නේ. එසේනම් අපි තව ටිකක් එහාට බෙදලා බලන්න ඕන අපි කවුද කියන එක පිළිබඳව. අන්න එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ මොහොතේ මොකක්ද කරන්න ඕනේ කියන එක. එතකොට අර නොයදියුත්ත බැහැර කරන්න වෙනවා, යොදියුත්තේ දෙන්න වෙනවා. දැන් මොකද්ද මේ නොයදියුත්ත කියලා කියන්නේ? අසුතවන්තනි සූත්‍රවල පැහැදිලි කරන්නේ ඒ මොහොතට එන දෙයට, පෘථග්ජන පුද්ගලයා ඒ මොහොතට සිතට එන දෙයට. සිතට එන්නේ කොහෙන්ද? ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින්, නැත්නම් සතර ඉරි අවවේදී. ලෝභ, දේශ, මෝහ වශයෙන්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර වශයෙන් හිතට එන දේවල්. ඒ මොහොතේ හිතට එන දෙයක් තියෙනවා. අනේ ඒ මොහොතේ හිතට එන දේ මමත්වෙන් ගැනීම කියන එක තුළ තමයි මේ කියන ලෝභ දේශ මොහ නැවති කාරණාවලින් කෙනෙක් දුකටපත් වීම සිදු වෙන්නේ. ඒ සිතට වහල් වීම. එතකොට ඒකට වහල් වුණ පුද්ගලයාට ඊට මිදෙන්න පාරක් හෝ මිදෙන්න ඕනකමක් ඇත්තේ නැහැ. අන්න බුදුවරුන්ට සවන් දීම තුළ මේ පුද්ගල ක්‍රියාකාරීත්වය උන්වහන්සේ පෙන්වා දරනවා. මේක ජීවිත කාලය තුළම ක්‍රියාත්මක වෙන්නා වූ එක ආත්මයක එක ජීවිත ක්‍රියාවලියක් නොව ඒ මොහොතේ උපදින හැඟීමට අනුව ඒ මොහොතේ ක්‍රියාවලියක් කියලා. ගමනක් යනකොට කිලෝමීටර් 10 නම් ගමන 10 පුරාම ඉන්නේ නැහැ. හැම වෙලාවෙම පියවර දෙකක් තුල ඉන්නේ. එක පියවරක් තියලා අනිත් පියවර තබමින් ඉන්නේ. ඒ පියවරක් තැබීම විතරනේ කරන්නේ. අනගේ වර්තමාන මොහොත එක්තරා පියවරක් විතරයි මනුස්සයාට. ඒ පියවර සසරට බැඳෙන්න පියවර තබනවාද? මම කියන්නේ පාදෙන් තබන පියවර නෙවෙයි මේ. මේ සිතෙන් ගන්න පියවර බැඳෙන්නේ නැති වෙන්න තබනවාද? අන බැඳෙන්න තබන එක තමයි මේ යෙදිය යුතු නැති තැන යෙදෙනවයි කියලා කියන්නේ. ඒ මොහොතම මිදෙන්න කටයුතු කරන එකට කියනවා යෙදිය යුතු තැන යෙදෙනවා. අර අන්න අය දෙස බලා බාහිර සුඛ සිහරණය හොයන්න නැතිව මෙන්න මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔහුට අර අන්න අයගෙන් ගන්න වැරදි ආදර්ශය වෙනුවට තමන්ට වෙනත් මගක යන්න පුළුවන් වෙනවා. ඉතින් ඉතිහාසයේ පුරා, මෑත ඉතිහාසයේ පුරා එබඳු වැරදි ක්‍රියාමාර්ග තුළ කොහෙටද ගියේ, රටක් ජාතියක් කොහෙටද ගියේ, පුද්ගලයෙක් කොහෙටද ගියේ, එබඳු ධනවත්ව කොහෙද ගියේ කියලා හොයලා බලන්න. එබඳු ෂණික
කෝටිපති යන්න ඕන අය නැත්නම් ඒ බුදු වංචරික ව්‍යාපාර කරපු අය. ඇතැම් විට රජේම දැලට අහු වෙනවා. ඇතැම් විට බලාපොරොත්තු වන ආකාරයේ රෝගී තත්ත්වයන්ටපත් වෙනවා. වගේ ආපහු විපාක වාරයකට මුහුණ දෙන්න සිදු වෙනවා. එතකොට එබඳු තත්වයකදී එබඳු අයට මේ පශ්චාත්තාපයේ මිදෙන පාර තේරෙන්නේ නැහැ. එතකොට ඔහුට කියන්න වෙනවා මම මේ කරපු වටයි විඳින්නේ කියලා. අන්න තථාගතයන් වහන්සේ වදාරනවා විපාකම් පටිසේවති මතක් වුණාම දුක් වෙන්න සිදුන දේවල් නම් කරන්න එපා. මා දකිනවා බාහිර ක්‍රියාකාරකම් පාලනය කරලා නැහැ බුදු සමය තුල. යහපත්යයි සම්මත. කාලානුරූප දේශානුරූප සයහපත්යයි සම්මත. නමුත් හැමදාමත් පාලනය කරන්න කියන්නේ ලෝභයේ වර්ධනේ, දේශයේ වර්ධනේ, මොහයේ වර්ධනේ මේ තුන මිනිසාට දුක් ගෙනත් දෙයි. ජීවිතය තුළ මේක ඉවත් කරගන්න විදිහක් තේරුම් කරගන්න. එහෙමයි පැහැදිලි කරලා තිබෙන්නේ. මන්දයත් අරක අකුසලය, ඒ අකුසලය චේතනාවට ආපුහම කරන කාරණා අකුසල්, ඒක එකතු වෙන්නේ නැත්නම් අකුසලෙන් වෙන්නීම කුසලයෙන්නේ පෙන්නන්නේ. දැන් මෙතෙන්ද තව වචනයක් ගන්න වෙනවා. එහෙම හිතන්නේ නැහැ සමාජය. නමුත් මම මේක අරන් පෙන්නන්නම් ඔබට. මෙන්න මේ එන හැඟීමට එකතු වීම තමයි සංස්කාරයන්ගේ නිත්සුකාත්ම කියලා කියන්නේ. ඒ හැඟීමට එකතු නොවීමට තමයි අර නිත්සුකාත්මයට තමයි යෝනිසෝ මානසිකාර්ය කියලා කියන්නේ. එකතු නොවීමට තමයි යෝනිසෝ මානසිකාර්ය කියලා කියන්නේ. එකතු නොවීමට තමයි ගත යුතු මඟ කියලා කියන්නේ. එකතු නොවීම එකතු වීම තමයි නොගත යුතු මඟ කියලා කියන්නේ. එනිසා ඔබ සවන් දී තේරුම් ගත්තම එදිනදා ජීවිතේට භාවනාව මට පේන්නේ. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු එදිනදා ජීවිතේ තමයි ඔබට, මොකද මේක තේරෙන විට ඔබ එකතු වෙලා යම් පැත්තකට. එනිසා ඔබ එකතු කරගත්ත කාරණාවලින් චිත්තාභ්‍යන්තරයේ කිසියම් ආකාරයක ඔබට ඇති කරන ආතතියක් පීඩනයක් එනවා. ඒක තමයි ඉතින් ඔබ ඔය අටරෝදහමේ කම්පා වෙනවා කියලා කියන්නේ, හිතට දුකයි කියලා කියන්නේ. ඒක ලෝකේ තියෙන දෙයක් වශයෙන් හිතන්න පුරුදු වෙන්න එපා. Taman හදාගත්ත නිසා සිත ඔබට දෙන වදයක් මේක. එහෙනම් සිතින් ඒ සිතට ඒ සිතේ නැත්නම් ඒක වදයක් වෙන්නේ නැහැ නේද? එතකොට මේ කියන මූලයන් චිත්තාභ්‍යන්තරේ හටගන්නා වූ මුල් තුනක්. ඒ ඇතිතුරු ඔබට මේ පීඩණය නිසා ඇතිවෙනා වූ බලපෑම් වල අසහනේ පීඩාව වෙනින් සිද්ධ වෙනවා. මේ මුල් තුන ගලවපුවම අර හිසරදී හැදෙන්න තියෙන හේතු අයින් වුණාම හිසරදී නැතුවා වගේ. දැන් එහෙමනම් මොනවද අපි බලන්න ඕන? මෙහෙම කියන්න පුළුවනි මට නම්. මේ වචන තුන වෙනත් ආකාරයකට සමාජයේ පෙන්වනු ලබනවා කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය කියලා. ඔබට මේක උපදින වෙලාව පිළිබඳ ඔබට කිසියම් ආකාරයක කල්ැතුව අවබෝධයක් තියෙන්න වෙනවා. මන්දයත් සංසාරයේ පුරා මේකට එකතු වෙලා ප්‍රතික්‍රියා දක්වීම විශාල වශයෙන් බලවත් කරගෙන තිබෙන බැවින් නොයදියුතු පැත්ත බලවත්, යදියුතු පැත්ත බලවත් නෑ. අන බුදු සමයෙන් මිනිසාට උගන්නන්න හදනවා නොයදියුතු පැත්ත දුර්වල කරන්නට යදියුතු පැත්තක්. ඒකට උන්වහන්සේ පැහැදිලි කරලා දාරනවා සිහියෙන් කටයුතු කිරීමයි කියලා, අප්‍රමාදේ පාවිච්චි කරන්න ඉගෙන ගන්න කියලා. අන ඔබට එහෙමනම් මේ අන්ධව ලෝභයෙන් අන්ධව, ලෝභ මොහයෙන් අන්ධව, දේශ මොහයෙන් අන්ධව, අන්ධව කටයුතු කරන මොහොත ඔහුට යටත් නොවෙන්න, ඒ බලපෑමට යටත් නොවෙන්න, ඒ බලපෑම ශූන්‍ය කරගන්න, ඒ බලපෑම ඔබේ සිතින් ඉවත් කරගන්නට ඔබට තථාගතයන් වහන්සේ උන්වහන්සේ අත්හදා බලා ප්‍රතිඵල ලබාගත් ක්‍රමයක් පෙන්වලා තිබෙනවා. සිහින් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදේ කියලා. එතකොට එහෙමනම් මේ මොහොත අපට පාවිච්චි කරන්න පුළුවන් දෙපැත්තකට. අර පෘථග්ජන සමාජයේ මේ මොහොත
සතරට බැඳෙන ලෝභ දේශම බලවත් කරන දුක් බලවත් කරන පැත්තට පාවිච්චි කරනවා. දැන් ඔවුන් එතකොට නොයදී යුත්තේ දෙනවා. සමාජයේ බහුතරයක් ඒ වගේ පැත්තේ ඉන්නේ, මමත් ඒ පැත්තට ගියාට කමක් නැහැ කියලා ගලාන යන පැත්තට පහත දින වතුරේ පහලට යන එක. සහචරයන් නැත්තම් සමාන වට්ටමේ ඉන්න අය කරන කියන ක්‍රියාකාරාන්තවල ඔවුන් බාහිර ලබන්න ආව දේවල් බලලා තමනුත් ඒ බඳු දෙකට අහු වෙනවා පීඩණයට. නමුත් මේ ගැලවීම කියන මාර්ගයට හවුලක් නැහැ. ගොයන් හදන්න හවුලේ පුළුවන් වුණාට, ගොයන් කපන්න හවුලේ පුළුවන් වුණාට, කැඳ හදන්න හවුලේ පුළුවන් වුණාට අඩි 7 දෙනාට ගැලවීම මාර්ගය තනියෙන් කරන්න ඕන කාරණාවක්. එබැවින් 16න් එකක් තරම් වන්නා වූ ආස්වාදනීය මේ සුඛ ලෞකික සුඛ ඉක්මවා යමින් 16න් 15ක් තරම් වන්නා වූ මේ ලෝභ දේශ මොහ සංසිඳුන තැන සුඛය සඳහා සංසිඳවා ගන්න මොකක් කරන්න ඕනේද? සංසිඳීම කියන වචනෙට පෙන්වන්නේ යලිත් හටගන්නේ නැති පරිදි අවසන් කිරීම. දැන් චිත්තාභ්‍යන්තරයේ තිබෙනවා නම් සංසිඳිලා නැහැ එනවා. ඔබ ගැන කල්පනා කරලා බලන්න, දැන් ඔබට සංසොන්ව හිටියට ඒබඳු කාරණාවලදී ඔබ කොතරම් වෙනස් වෙනවද, අසංවර වෙනවද, අසංවේදී වෙනවද, පරිසවතන පාවිච්චි කරනවා නම් මොහොන වෙනස් වෙනවද කියලා, මොහොනවර වෙනස් වෙනවද කියලා. ඒ කියන්නේ ඔබට ඔබේ කය වචන වලට බලපෑමක් කරන්න පුළුවන් බලවත් බවක් ඔබේ චිත්තාභ්‍යන්තරයේ තියෙන අශේෂ වේ. එනිසා උදුන් වහන්සේ වදාරනවා ඒවම්පි තණ්හානුසය අනුහතේ. අන්න එතනේ තියෙන එක තමයි තණ්හානුසය කියලා කියන්නේ. ඒක ඇතිතුරු නැවත නැවතත් දුක්හට ගෙනත් දෙනවා. අනර් තණ්හානුසය නම් තමන් හදාගත්ත පැත්තයි දුක් ගෙනත් දෙන්නේ කියන එක ලෝකයා දන්නේ නැහැ. ලෝකයා ලෝකෙට දොස් කියනවා. අරෝධාමේ වෙනස් වීම අපට දුක් ගෙනත් දෙනවයි කියලා. අවුටයි වැස්සටයි පින්නටයි බඩු මිලිහෙල යාමටයි පහල යාමටයි රජයටයි ඔක්කොටම දොස් කියන්න පුරුදු වෙලා ඉන්නවා. මන්දයත් ලෙඩේට මුල හොයාගන්න ඇති නිසා. නිසා තමා තුළින් ඊට වඩා වෙනස් ආකාරයක දැක්මක් ඇතිකර ගැනීම තුළින් ලෝක සිදුවීම් වලට ප්‍රතිචාර දක්වමින් නොසන්සුන් වෙන චිත්තාභ්‍යන්තරයේ සිවි මතුවෙන්නා වූ මේ දුර්වලකම ජීවිතය තුළ විනාශ කර ගැනීම බුදු සමයේ ජීවන ප්‍රතිපදාවක් වෙලා තිබෙනවා. ජීවන ප්‍රතිපදාවක් කරගන්න කියලා තියෙනවා. එතකොට යහපත් ක්‍රියාකාරකම් මුකුත් බැහැර කරගන්න කියලා නැහැ. මේ සඳහා තථාගතයන් වහන්සේ වදාළ ක්‍රමයක් කියන එකේ තේරුම භාවනා ක්‍රමයක් කියන එක නෙමෙයි. ඒකට තියෙන පිළිවෙත් කීපයක් නැත්තම් මාර්ග කීපයක් උපනිශ්‍රේ කරගන්න පුළුවන් වචන වලින් පැහැදිලි කර ප්‍රතිපදා කීපයක්. ඒ ඔක්කොම භාවිතා කරන්නට යන්නේ නැතුව එකක් භාවිතා කරනවා නම් ඔබට අනිත්යන් කරන දේත් සිද්ධ වෙනවා. මෙන්න මේ නොයදී යුතු තැන යෙදීම වෙනුවට යෙදිය යුතු තැන යෙදෙන්න, නොයුතු දේවල් බැහැර කරන්න. නැවත නැවතත් ඔබට සිදුවෙනවා ආරම්භයේ පටන් පරතර දක්වාම. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා පැහැදිලි කරලා තියෙනවා. අන්න ගමන වෙන පැත්තකට යන්න පටන් ගත්තා. දැන් මේ සඳහා දරන්න ඕන වීරයක් තියෙනවා. ඒකට කියනවා වෙනසා වායාම කියලා. වායාම කියන්නේ එතන උත්සාහ කරන්න ඕනයි කියන එක. මේ උත්සාහය සඳහා උන්වහන්සේ සහයෝගයට ඔබට ලබා දෙනවා. මේ පරණ පාරේ යනකොට ඔබට තිබුණේ අසිහියක්. මේකට එකතු වෙන්නයි ඔබ දැනගෙන හිටියේ. මේකේ ආදීන ඔබට පේනවා නම් ගියාපුවම දැන් එහෙනම් මෙතෙන්ට මේකෙන් වළකින්නට දියුණු කරන සිහියක් දියුණු කරගන්න කියලා. මා දකිනවා ඒ බඳු දෙයකට එකතු නොවෙන්නට දියුණු කරගත්ත සිහියක් නැති එක තමයි සමාජයේ පවතින දුර්වලකම. ඔවුන් සිහිය කියලා එක්ක කතා කරાવી ඔය තමන් තමන්ගේ බඩු භාණ්ඩ තබා තියෙන තැන මතක් වෙන එකට. එහෙම නැත්නම් ඔවුන් සිහිය කියලා කතා කරાવી ඒ මොහොතේ පවත්තන ඉරියව් දෙස බලන් ඉන්න එකට. අර සසරක් හදන්නේ නැති ලෙස අතීතයේ ඉවත් වෙමින්, අතීතයේ හටගත්ත දේ මේ මොහොතේ ඉවත් වෙමින්
වර්තමානයේ ඔස්සේ අනාගතයක් හදන්න නැති තැනට අදාළ කාර්යය මොහොතක් මොහොතක් පාසා කරන්නට අවශ්‍ය මෙහෙවීමට ක්‍රියාමාර්ගය ගැනීමට මේ වැඩේ මේ මෙතෙන්ට කරන්න පුළුවන් විදිහට බලයක් පවත්වන්නට අවශ්‍ය දෙයක් තමයි මේ අර ලෝභ බල, ද්වේෂ බල, මෝහ බල වෙනුවට සද්දා බල, විරි බල, සති බල කියලා කතා කරන්නේ. ඒක බලවත් කරන්න ඕන. විරේණ දුක්ඛං අච්ඡේති කියලා තියෙනවානේ. අනේ නිසා අපි කිසිලෙස ආරම්භ නොකළා වූ, බලවත් නොකළා වූ බලයක්, ශක්තියක් ඇති කරගෙන ආරම්භ කරලා බලවත් කරන්න වෙනවා. ඒ බලවත් කරනවට තමයි වඩනවා කියලා කියන්නේ. වැඩි දියුණු කරනවායි කියලා කියන්නේ. එතකොට ආත්මාර්ථකාමීව බාහිර දේවල් ලබන මිනිස්සු යන පැත්ත අපි බලන්න ඕන නෑ. මේක තුල ඊට වඩා පරමං සුඛං. ගහක් යට හිටියත්, සුවිසල් මැදුරක හිටියත්, ආහාර හම්බ වුණත් නැතත් ඔය පෙන්නන්නේ ලෝසක මහරහතන් වහන්සේම ආහාර නැතුව හිටිපුවා. නමුත් උන්වහන්සේ ලබාගත් නිවීම පිළිබඳව සොයක් නැහැ කියන්නේ. එතකොට සුමනා සූත්‍රයේ සඳහන් වෙන්නා වූ උපමාවෙ පෙන්නන්නේ සම්පත් සහිත සහ සම්පත් රහිත දෙන්නම. නමුත් දෙන්නටම නිවීම ලැබුණොත් එහෙම ඒ සුවේ වෙනසක් නැහැ කියලා. අන්න ඒ විදිහට ලෝභේ, ලෝභ මූලයේ, දේශ මූලයේ, මෝහ මූලයේ සංසිඳීම උපසම සුඛයයි. සංසිඳීමෙන් ලැබෙන සුඛයයි. ඒ සංසිඳීමෙන් ලැබෙන සුඛයේ ස්වභාවය ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබව කලම්බන්න, ඔබව නොසන්සුන් කරන්න, බාහිර වචනයකට, ක්‍රියාකලාපයකට, සමාජයේ සිදුවීම් වලට මොනවටවත් බැරි වෙයි. ඒක ස්ථාවර දෙයක්. එනිසා ඔබට පීඩනයටපත් කරන්න, ඔබ පීඩනයටපත් කරන්න බැරි වෙයි. මෙන්න මේ තත්ත්වයන් ඔබට අත්දකින්න හම්බ වෙනකොට අර හිසරදේ හොඳ වෙච්ච එකම සෝය කියලා හිසරදේ තිබුණ කෙනා දන්නවා වගේ මේ ක්ලේශ පරිදාහයේ නැති එකම සුඛයක් නේද? ඒකට ඊට පස්සේ ඇයි ලෞතුරු කියලා වදාලේ කියලාත් බලන්න. ලෞතුරු සෝය කියලා කතා කරන්නේ. ලෝකෙන් එතර කියලා බලන්න නැතුව ලෝකේ උත්තරීතර කියලා බලලා. එනිසා ජීවිතය තුළ ජීවනෝපාය සකස් කර ගැනීම, වගකීම් කිරීම ආදී ක්‍රියාමාර්ගෙන් බැහැර වෙන්න අවශ්‍ය නැහැ. නමුත් අර නොයදිත තැන යෙදෙන එකෙන් බැහැර වී, යෙදිත තැන නොයදී ඉන්න ස්වභාවය අතහැරලා, ඒ කියන්නේ අරමුණට එකතු වීමෙන් ලෝභ දේශම බලවත් කරන එක නොයදිත තැන යෙදෙන එකක්. ඒක එහෙම එකතු නොකර බලවත් නොකර අවසහරණ එක යෙදෙන්න ඕන එක. මෙන්න මේ එහෙම යෙදෙන්නට ලබාගත් ජීවිතයේ ඉදිරි කාලය තුළ උදා වෙන මේ මොහොත පාවිච්චි කරන්න වෙනවා. ඒකට කාර්යය නැහැ. සතර ඉරියව්ව, පස් දොර, ඒ වගේම තමන් තරණ කාර්යය තුළ තරමක් පහසුවක් තිබෙනවා මං හිතන්නේ. අර ඒ ගැන බලාගන්නට අසීමිත කාර්යය වලින් ටිකක් බැහැර වෙන එක අපකිච්චෝ කියලා පෙන්නන්නේ. කෘත්‍ය ටිකක් අඩු කරගන්න ඕනේ කියලා. අවිවේකීවම කටයුතු කරන්න ගියොත් ඒක බලාගන්න වෙලාවක් නැතුව යනවා. නමුත් ඒ නිසා තරමක් කෘත්‍ය පාල සීමා කර ගැනීම තුළ මේ මොහොතට මේ මෝඩකමට එකතු නොවෙන්න ඔබේ සතිමත් බව පියවරෙන් පියවර දිනු කරන්න පුළුවන් වෙනවා. එතකොට ඔබ මේ ත්‍රිවිධ විතර්කයට නැත්තම් මේ කියන මේ නොයදියුතු තැනට එකතු වෙන කෙනෙක්ද, එයා ආවහම එයාට තැන දෙන්නේ නැතුව එයා එකතු නොවන කෙනෙක්ද කියලා ඔබට තේරේවි. ඔබට එකතු නොවෙන්න තේරෙනවා නම් ඔබ තේරෙවි ඔබ පටිසෝත ගාමි වෙලා කියලා. ඔබට වතනවත් දැනගන්න ඕන නෑ. ඒකට තමයි පංචපාදනස්කන්ධය අනිත්‍ය බලනවා කියන්නේ කියලා ත්‍රිපිටකේ පැහැදිලි කරලා තියෙන්නේ කියලා හිතාගන්න. නැවත නැවතත් නැවත නැවතත් ආරම්භයේ පටන් අවසානයේ දක්වා බලන්නේ නම් ඒ දිනු වෙන සතිය තුළ ඔබට අර ඔබ බලාපොරොත්තු වෙන මේ උපනිෂ්ඨ වෙන ධර්මතාවයට පියවර මාර්ගඵල පිළිවෙලින් නිහාත්ම වශයෙන්ම සම්බන්ධ වෙන්න, ඒ හිමිකරුවෙක් බවට පත් වෙන්න, මේ අහිමිනවන සම්පතට හිමිකරුවෙක් බවට පත් වෙන්නට මං පෑදෙනවා.
එමදු ධර්ම කරුණු පැහැදිලි කරන්න ආ වූ ධර්ම දේශනාවන්ට නැවත නැවතත් සමන් දෙමින් ඔබ අතින් සිදුවන සසරේ ප්‍රමාදය කුමක්දයි වටහාගෙන ඒ ප්‍රමාද මොහොත අප්‍රමාද මොහොත බවට පත් කරගනිමින් බුද්ධෝත්පාදයක සදහම් දෙසූ බුදුවරයාට උපහාරයක් වශයෙන් සහ ඒ සදහම්හි සරණ ලබා ගන්න පුළුවන් සන සම්තිලා සම්පත්ති ලාභියෙක් වශයෙන් ඔබට මේ උත්තරීතර සැනසීමට හිම්පත් වෙන මග හිමි කරගන්නට මග හෙලිපෙහෙලි කරගන්නට මග අනුගමනය කරන්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු ආසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම අනුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සබ්බිහිතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං